අපේ අගමැතිවරු ජනාධිපතිවරු ඉන්දියාවට යනවා. යන්නේ වන්දනාව යන විතරයි. දේවාල වලට යනවා, පඳුරු කරගාන යනවා, ඉලෙක්ෂන් ඉස්සෙල්ලා අප වෙන්න යනවා, ඒවට යනවා. නමුත් මහමැතිවරු එක්ක කතා කරලා ආරංචියක් කරන්නේ නැහැ. මම හිතන්නේ නව දේශමැතිවරත් නව ජනාධිපතිතුමත් තමන් විදේශ ප්‍රතිපත්තියේ ඉන්දියාව පිළිබඳ කාරණේදී තවත් අඩියක් ඉස්සරහට යන්න ඕන. පළමුව මම හිතන්නේ ජනතා මට්ටමෙන්වත් තමිල්නාඩුවත් එක්ක ප්‍රාන්තයක් වුණත් ඓතිහාසික වශයෙන්, සංස්කෘතික වශයෙන්, භාෂා වශයෙන් හැම පැත්තෙන්ම වඩා සමීප උතුරුමැද උතුරු පළාතේ ජනතාවත් එක්ක සම්බන්ධයි. ඒක ඒ ඉතිහාසෙ මකන්න බෑ. ලේ නෑද එකම භාෂාව, එකම ආගම, එකම සංස්කෘතිය. ඉතින් ඒ ඓතිහාසික යථාර්ථය තේරුම් අරගෙන තමිල්නාඩුවත් එක්ක තියෙන තමිල්නාඩුව TN එකට බාර දෙන්න එපා. එහෙම නැත්නම් මහ උතුරේ ඉන්න මහමෙතර බාර දෙන්න එපා. නිදහසෙන් පස්සේ මට තිස්ස සහෝදරට මටයි අපිට ආඩම්බර වෙන්න පුළුවන්. යුද්ධ යද්දී තමිල්නාඩුවට ගිය එක්කම අමතුරු දෙන්න අපි. කිසිම කවුරුද 30 ගානකට ගිහින් අමතිවරයෙක් ගේන්නේ නැහැ තමිල්නාඩුවට. වෙන හැමතැනම යනවා. තමිල්නාඩුවට යන්නේ අපි දෙන්න ගේ කඳුරෝල ගියා. දෙමළ මිනිස්සු ශ්‍රී ලාංකික දෙමළ කට්ටිය ලක්ෂ ගණන් කඳුරෝල හිටියා. ඔවුන් බැලුවා. පුවත්පත් සාකච්ඡා තිබුණා. තමිල්නාඩුවේ සියලු දේශපාලන නායකයන් අපි හම්බ වුණා. හම්බ වුණා. ඉතින් අපි එක ඉතින් නෑවතුනා. ඒ රාජසරාට ගියේ නෑ. ස්ථිරසාර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සමානතාව මොන් දැන් ඉන්දියන් මහාණ්ඩුව තීරණයක් කරගෙන තිබෙනවා නම් ඉන්දියාවේ විශ්ලේෂකයන්ගේ ආකාරයට තමිල්නාඩු ෆැක්ටර් එක පිළිබඳ ඔවුන් සලකන්නේ නැහැ. ඒක තමිල්නාඩු ඒක ඔවුන් මධ්‍යම ආණ්ඩුවයි ශ්‍රී ලංකාවක තමිල්නාඩු නිසා තමයි ඔය ආවේ ඉන්දියන් හමුදාව ආවේ 13 වෙනි සංශෝධනය ආවේ ඒ ඔක්කොම ආවේ තමිල්නාඩු බලපෑම නිසා. ඉතින් අපේ උතුරේ දේශපාලන වස්ත මේ දාසලත් මහ හිරෝ මහමෙතිවරයා තමිල්නාඩු එහෙ ඉන්න නායකෙන්ට ආරාධනා කරන්නේ උතුරේ බලයක් නැති නායකයන් ආරාධනා කරන මෙහාට එන්න අපේ රටට කියලා. අපි ආරාධනා කරන්න ඕන මහමෙතිවරුන්ට මෙහාට එන්න. අපේ මහමෙතිවරු එහෙ යන්න ඕන. තමිල්නාඩුයි ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තාරුණ ප්‍රමාණයට තමයි මේක ඉන්දියානු සාගර කලාපයේ සාමය ඇති වෙන්නේ, අපි රට අතර වෙන්නේ. ඒක බලපානවා ජාතික සමය ගොඩ ගන්නත් අපේ රට තුල.